නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබතුමා කියන ගෝඨාභය මහත්තයා තමයි ඔබතුමාට කැමති පුද්ගලයා කියලා. ඒ කියන්නේ හිත ඇතුලේ අකමැතිම පුද්ගලයා නේද? නෑ. හරි කැමති පුද්ගලයා. ඔබතුමාලා දාන්න අපි ඒකට සූදානම්නේ. අපි එතුමා දාන්න එපා කියලා කවවත් කියන්නේ නෑ. එහෙනම් මමනේ යන්න ඕනේ උසාවි. මට උසාවි කියලා හොඳට නඩුව දිනන්න පුළුවන් ඕක. එනකොට මම කිසිම උසාවියකට යන්නවත් කොලයක්වත් මම අල්ලවත් නෑ. ඉතින් අපි එහෙම මොනවද තියෙනවා නම් ඒක නවත්තනවානේ. ඉතින් සදිත් ප්‍රේමදාස මහත්තයා අහන්න හැබැයි නවත්තන්න ඔබතුමාලා දන්නවා මහින්ද රාජපක්ෂ කොහොමද උත්සාහ කරේ කියලා. ඒක මට ඔබතුමාට අමතකින් කියන්න ඕනේ නෑ. නාමල් රාජපක්ෂ මහත්තයාගෙන් ඇහුවා නම් පොහොට්ටුවේ ලේකම්ෙන් ඇහුවා නම් හැමදාම ඇහුවේ කරුණේ දෙන්න කිය කියලා. හරිද? ඉතින් එතන තමයි ලොකුම තමන්ගේ 99%ම තමන්ගේ ධනය ශ්‍රමය සී වේදම් කරේ අපේ පක්ෂනොත් දුදාස්ලා මේ පිරිස අල්ලගෙන උත්සාහ කරේ සදිත් ප්‍රේමදාස මහත්තයාගේ අපේක්ෂක දනත්තන. ඒක රටම දන්නවනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂක දනත්තන් අපි වචනයක්වත් ඇඟිල්ලකට උස්සලා නැහැ. ඔබතුමාලා හිතනවා නම් කූටලේඛනයක් සෑදීම කෙනෙහෙල්ලක් කියලා මේ ලංකාවටම මේ එහෙනම් අබසරණයි. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මානසිකත්වය. තමන්ගේ මල්ලි මැරුවේ නැත්නම් වෙන එකේ මැරුවට පස්සේ මැරුවොත් ඒක ගානක් නැහැ. තමන්ගේ සහෝදරයා දරුවා මැරුවොත් ඔබතුමාලත් අපිත් එහෙමයි. ගොඩක් කට්ටිය එහෙමයි. ඔබතුමාට දුක දැනෙන්නේ පපුවට දැනෙන්නේ මේ විශේෂයෙන්ම මාධ්‍ය වේදිකේ පවා දැනෙන්නේ තමන්ගේ කෙනෙක් මැරුණොත්. දැන් ලසන්ත ඔබතුමාගේ සහෝදරයා නම් ඔබතුමා කොහොමද දකින්නේ කෙනෙලිකමක් ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇඟිල්ල දික් කරනවා නම් ඒ මරණය සම්බන්ධයෙන් ඔබතුමා දකින්නේ කෙනෙහිල්ලක් ලෙසද නීතිය සොයා යන ගමනක් ලෙසද? ඒක ඔබතුමාලා අපිට කියන්න ඕනේ. ඔබතුමාලා කාලකන්ණි රටක ඉන්නවනම් ඒ කාලකන්ණි රට බිහි වෙයි. අපිටත් ප්‍රශ්නයක් නෑ. අපිත් ඒ කාලකන්ණි රටේ ජීවත් වෙන්න. ඔබතුමාලා තීන්දුව කරන්න මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනද? තරාතිරමින් තොරව ඔබතුමා කූටලේඛනයක් හදන ඔබතුමා හිරේනේ. ඔබතුමාට අවුරුදු එළියටවත් එන්න හම්බෙන්නේ නෑනේ. ඒතර කූටලේඛනයක් හදපු අද මැති ඇමතිවරු එළියේ ඉන්නවා. එහෙම හොඳ නම් මැති ඇමතිවරුන්ට ඒක එළියේ ඉන්න සුදුසුකමක් නම් මැති ඇමතිකම නීතිවරුදි වැඩ කරලා එන ඒ ලංකාවේ අපි ජීවත් වෙන්න අකමැත්තෙන් හරි කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. බහුතරයේගේ කැමැත්ත තමයි අපේ ජීවත් වීමේ ක්‍රමවේදය. ඒකට අපි අකමැති වුණත් අපිට ඒකට අනුගත වෙන්න වෙනවා. ඔහොමතුමලා එහෙම කාලකණි රටක් නම් බලාපොරොත්තු වෙන්නේ මේක වෙනස් කරන්න. දේශපාලනයෙන් තොරව කවුරුවේ වැරදි වැඩක් කරලා තියෙනවනම් නීතිය ක්‍රියාත්මක කර දෙන්න. හරියට මේව නීති දන්නේ නැහැනේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය. එහෙනම් කියන්නේ ඕනම කෙට්ට තරම් කරන්න පුළුවන් කියලා. ඒ නීතිය අදාළ වෙන්නේ නැහැ. ඒව මොනවත් අදාළ වෙන්නේ නැහැ. ඕනම මිනිස්සෙට තරම් කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැනේ. ඒතර නීතියක් තියෙනවා. ඉතින් ඒ නීතිය අනුව ඒ කටයුත්ත සිදු වෙයි.